සිල් සමාදන් වන පිරිස හැර ඉතුරු අය පන්සිල් සමාදන් වීම සඳහා තුන් වතාවක් නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි දානම අරමුණුනේ කිඹුල්වත්පුර වාසී ඒ ශාක්‍යයන්ගේ සංසාරගත පැවැත්ම සසර බැඳීම නිමා කරවීම සඳහා තමයි බුදු පියාණන් වහන්සේ මේ කිඹුල්වත් පුරයට වැඩම කරන්නට ආරමුණු කරගන්නේ. ඉතින් ඒ ඓතිහාසිකමය සිද්ධියත් සමග බුදු පියාණන් වහන්සේ කිඹුල්වත් පුර බලා වඩිනවා 20,000ක් පමණ වූ මහා සංඝරත්නයත් සමග. මේ ශාක්‍යයන් කියලා කියන්නේ මාන්නකාර මිනිස්සු. ජීවත් වන මානය අධික ලෙස තිබුණ පිරිසක්. ඉතින් මේ අය හරි ගහාම්බීර ලෙස ජීවත් වන පිරිසක්. ශාක්‍යයන් කියලා කියන්නේ. එතකොට මේ ශාක්‍යයන් බුදු පියාණන් වහන්සේ උදෙසා විශේෂ ගෞරව දක්වන්න විශේෂයෙන් පුද සත්කාර කරන්න ගරු බුහුමන් කරන්න මේ පිළිබඳව වැඩි අවබෝධයක් තිබුණේ නැහැ මේ ශාක්‍යයන්. එහිදී බුදු පියාණන් වහන්සේට සිදු වෙනවා යමා මහ පෙළහැර පාන. අර්ධපාතිහාරයක් පාන සිද්ධ වෙනවා බුදු පියාණන් වහන්සේට මෙන්න මේ අවබෝධය ලබා දීම සඳහා. එහිදී කිඹුල්වත්පුර වාසී
බොහෝ ජනතාව මේ සිදුවීම පිළිබඳව සතුටටපත් වෙලා ඒ අය බුදු පියාණන් වහන්සේට ගරු බුහුමන් කරන්න ගෞරව දක්වන්න පටන් ගන්නවා ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිදුවීම් සමගම මේ සතුටටපත් තුන පිරිස හමුවේ වෙස්සන්තර ජාතකය දේශනා කරනවා වෙස්සන්තර ජාතකයෙන් කතා කරන්නේ අපට අපගේ අරමුණ අධ්‍යාපනික අරමුණක් වේවා ඒ වගේම සසර කෙටි කර ගැනීමේ අරමුණක් වේවා අපට තිබෙන ඒකායන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා අපට අපගේ මහත් කැපවීම කරන්න ඒ වගේම දස රාජ්‍ය දන් දීම සිරුර පවා දන් දීම ඒ වගේම මහත් කැප කිරීම බලය ධනය මේ හැම දෙයක්ම අතහරින්න පුළුවන් බව පැහැදිලි කරමින් උන්වහන්සේ විස්සන්තර ජාතකය දේශනා කරනවා ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ මුල්වත්පුරයට වැඩම කරලා 20000ක් පමණ රහතන් වහන්සේලා සමග බණාහාරත්නේ පිරිවරාගෙන වඩිනවනේ එහෙම වැඩම කරාට පස්සේ උන්වහන්සේ පිණු පිණිස හැසිරෙනවා මේ පිණු පිණිස හැසිරෙන විට උන්වහන්සේට සුද්ධෝදන රජතුමා දුවල ඇවිල්ලා මේ ශාක්‍ය වංශිකයන් කවදාවත් සිංගමන් යද්දී නැහැ ශාක්‍ය වංශිකයන් කිසිම දවසක කෑම ඉල්ලගෙන තැනින් තැනට ගියේ නැහැ බුදුරජාණන් වහන්සේ ඔබත් ශාක්‍ය වංශිකයෙක් ඔබ වහන්සේත් එහෙම සිංගමන් යදින්න එපා කියලා බුදු පියාණන් වහන්සේට ආයාචනා කරනවා දැනුම් දෙනවා සුද්ධෝදන රජතුමා එහෙදි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා සුද්ධෝදන රජතුමනි ඔබ ශාක්‍ය වංශික වෙන්න ඇති මම බුද්ධ වංශික මේ බුද්ධ වංශයේ අය පිඬු පිනිස චාරිකා කරමින් තමයි හැසිරෙන්නේ ඒ කරුණ පිළිබඳව පැහැදිලි වුණාට පසුව සුද්ධෝදන රජතුමා පවා බුදු පියාණන් වහන්සේට දන් පෙන් පූජා කරනවා ඒ වගේම තවත් රාහුල කුමරු නන්ද කුමරු පැවිදි වීම සිදු වෙන්නේ මෙන්න මේ පොය දවසේ මේ වගේ ඓතිහාසික වටිනාකම් සහිත පොය දවසක් තමයි අද මේ මැදින් පොය දවස කියලා කියන්නේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ඒ වගේම වෙස්තන්තර ජාතකයේ වගේ දේශනාවන් පැහැදිලි කිරීම යමාමා පෙළහැර පෑම ඒ වගේම රාහුල කුමරු නන්ද කුමරු පැවිදි කිරීම මෙන්න මේ කාර්යයන් ඓතිහාසික වශයෙන් මේ මැදින් පොහොය දවසේ සිද්ධ වෙනවා මේ මැදින් පොහොය දවස අපි කාටත් ඉතාමත්ම වැදගත් දුවල පුතාලට ඒ වගේම අපි සවම දෙනාට ඉතාමත්ම වැදගත් හේතුව තමයි පොහොය දවස කියලා කියන්නේ අපගේ සිත සතුටටපත් කරගන්නට පුළුවන් සිත සංවර්ධනය කරගන්නට පුළුවන් සිත සොම්නස්සටපත් කරගන්න පුළුවන් දවසක් දානමය වශයෙන් සීලමය වශයෙන් වන්දනාමය වශයෙන් විවිධ පූජාවන් සිද්ධ කරමින් නිදහසේ සැරිසරන්නට පුළුවන් දවසක් තමයි පොහොය දවස කියලා කියන්නේ. එතකොට පොහොය දවසේදී අපි මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරන්නට ඕන සිත කය වචනය කියන තුන්දර සංවර කරගෙන. ධම්ම ගාර්වතා කියන කාරණාව
ඇති වෙන පරිදි තමයි අපි මේ ශ්‍රවණය සිද්ධ කරන්නට ඕන. සිත කියලා කියන්නේ පින්වතුනි සංවර කරගන්න අපහසු සංවර කරගත යුතු කාරණාව. වචනය කියලා කියන්නේ අන් අයට කරදරයක් වන මෙවලමක්. ඔබ යමක් ශ්‍රවණය කරනකොට වචනය වචනයෙන් මනාව සංවර වෙන්නට ඕන. හොඳින් ඇහුම්කන් දෙන්නට ඕන. හොඳින් තේරුම් ගන්න නම්. ඒ වගේම තමයි සිත කය වචනය කයත් පින්වතුනි හරිම තැම්පත් කරගෙන තමයි අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. සිත කය වචනය තුන්දරම සංවර කරගන්නට ඕන. දුරං ගමං ඒකතරං අසරීරං ගුහාසයම් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං. මේ කියන කාරණාව තුළ දුරංගම මේ සිත විශාල වශයෙන් දුර තිබෙන අරමුණු අපට සැනයකින් ලංකර ගැනීමට හැකියාව තිබෙනවා. සිත දුර ගමන් යනවා කියන කාරණාව නෙවෙයි මෙතන කතා කරන්නේ. දුර තිබෙන අරමුණු අපේ සිත තුළට සැනයක් සනයකින් ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඒකචරං තනිවමයි හැසිරෙන්නේ. ඒකචරං තනිව හැසිරෙන්නේ. අසරීරං ශරීරයක් නැහැ මේ සිතට. අපට සිත තියන්නට පුළුවන් අපි කැමති තැන. ගුහාසයක් සිත කියලා කියන්නේ ඉතාමත්ම අඳුරේ තිබෙන දෙයක්. පැහැදිලි නෑ. එළියට පැහැදිලි කරලා දෙන්න බෑ. ගුහාසයන් අන්ධකාරය තුල තමයි වාසය කරන්නේ. ඒ චිත්තං සංයමෙස්සන්ති. මෙන්න මේ සිත කෙනෙක් දමණය කරගන්නවද? සංවර්ධනය කරගන්නවද? සකස් කරගන්නවද? ඔහු මේ මායාවේ බැම්මෙන් මිදෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. එතකොට කල්පනා කරගන්න අපි ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට මුලින්ම අපගේ සංවර වෙන්න ඕන සිත, කය, වචනය කියන කාරණා තුන. ඒ වගේම තමයි අපි බණ අහන්නේ මොනවටද කියන කාරණාව දැනගන්නට ඕන. බණ ඇහුවට පසුව අපට ලැබෙන ආනිසංස මොනවද කියලා අපි දැනගන්නට ඕන. අපට කීයක් නම් ආනිසංස ලැබෙනවද ධර්ම ශ්‍රවණය කරාට පස්සේ. දැන් මේ කාරණාව දැනගෙන තමයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ පවා මේ භික්ෂූන් වහන්සේලා අතර කතා බහක් ඇති වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ අපිට මොනවද ලැබෙන්නේ? බණ ඇහුවට පස්සේ බණ අහන්න අහන්න අපට මොනවද ලැබෙන්නේ? මෙන්න මේ පිළිබඳව භික්ෂූන් වහන්සේලාට සැකයක් ඇති වෙනවා. මේ සැකයක් ඇති වුණාට පස්සේ මේ භික්ෂූන් වහන්සේලා බුදුපියාණන් වහන්සේලා බුදුපියාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා අහනවා, බුදුපියාණන් වහන්සේ, බුදුහාමුදුරනේ බණ ඇහුවට පස්සේ අපිට මොනවද ලැබෙන්නේ? අපට ආනිසංස ලැබෙනවා. ඒ ලැබෙනවා නම් ආනිසංස කීයක් ලැබෙනවද? දැන් මේ ප්‍රශ්නේ බුදුපියාණන් වහන්සේගෙන් අහනවා. කතමානි ආනිසංසා ධම්මස්සවන. කොහොමද අහන්නේ? කතමානි ආනිසංස ධම්මස්ස. ආනිසංස කීයක් ලැබෙනවද බුදු දානන් වහන්සේ බණ ඇහුවාට පස්සේ, ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ? බුදු දානන් වහන්සේ පැහැදිලි කරනවා, පංචමේ ආනිසංස ධම්මස්ස. ආනිසංස පහක් ලැබෙනවා බණ ඇහුවාට පස්සේ.
मनोदेपा असुतं सुनाति सुतं पर्योदपेति खांकां वितरति दिट्टिं उजुं करोति चित्त मत्स पसीदति मनोदे कारणा पहा असुतं सुनाति सुतं पर्योदपेति खांकां वितरति दिट्टिं उजुं करोति चित्त मत्स पसीदति सिंगलें सरलव बलमु में कारणाटि मनोद कियल धर्मय सुवने कलाट पस्से केनकुट लबन्न पुलुवान आनिसंस पह तमाई ए मतक कले मनोदे आनिसंस पह अस्सुतं सुनाति अपि नितर नितर बन अहन कुट अपट नुदन्न करुणु नुवैसु दहम कारणा අහන්න ලැබෙන පළවෙනිම ආනිසංසය තමයි නොයසු දහම් කරුණු අහන්න ලැබෙන අසුතං සුනාති අපි චූටි අය ඒ වගේම අපි ඉගෙන ගන්න අය ඒ වගේම අපි මේ ධර්මයේ තිබෙන කාරණා හොයන අය මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට බණ අහනකොට අපට ලැබෙනවා බුදු පියාණන් වහන්සේගේ ඉතාමත්ම ලස්සන දේශනාවක් හරවත් දේශනාවක් මේ ජීවිතයට මේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද මේ ජීවිතය පවත්වා ගන්නෙ කොහොමද මේ ජීවිතයේ හරය මොකද්ද මේ ජීවිතයේ වටිනාකම මොකද්ද මේ ජීවිතයේ අවසානික වශයෙන් අපට ලබන්න පුළුවන් කාරණා කරුණු කාරණා මොනවද කියන කාරණාව මේ ධර්මයේ ශ්‍රවණය කරාන් පස්සේ අපට දැනුවත් වෙන්න පුළුවන් කම ලැබෙනවා අසුතං සුනාති ඒ වගේම තමයි සුතං පරියෝදපේති දෙවනි කාරණාව අසූ දහම් කරුණු පිළිබඳව හොඳ තහවුරු භාවයක් ඇති වෙනවා. අසෝ දහම් කර්ම කාරණා පිළිබඳව හොඳ තහවුරු භාවයක් ඇති වෙනවා. ඇතැම් තැනක කුසලයද විනද යහපතද අයහපතද හරිද වැරදිද මේ කියන කාරණා පිළිබඳව අපට විවිධ වශයෙන් අධ්‍යාපනය ලැබනකොට මේ සමාජයේ ජීවත් වෙනකොට විවිධ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න නැවත නැවත වීම තුළ අපට අත්දැකීම් එකතු වෙනවා. ඒ අත්දැකීම් තුළින් ඒවා निराකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් නැවත නැවත ශ්‍රවණය කිරීම ධර්මයේ තිබෙන ගැඹුරු කාරණා පිළිබඳව තියෙන නිවැරදි වතේරුණති කාරණාව අපට සුතම් පරියෝදපේති අසූ කාරණාවන් පිළිබඳව සැකයක් තියෙනවා නම් හරි අසූ කාරණාවන් පිළිබඳව තහවුරු භාවයක් ඇති වෙනවා නොඇසූ දහම් කරුණු අහන්න ලැබෙනවා ඒ වගේම තමයි අසූ දහම් කරුණු පිළිබඳව හොඳ තහවුරු භාවයක් ඇති වෙනවා හොඳ අවබෝධයක් ඇති වෙනවා නවත නැවත අහන්න අහන්න නැවත නැවත ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න ඒ දහම් කරුණ පිළිබඳව හොඳ තහවුරු භාවයක් ඇති වෙනවා ඒ වගේම තමයි කංකං විතරති පළවෙනි කාරණාව අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති මේ කංකං විතරති කියලා කියන්නේ සක්කතෙන් අපට තේන්නට පුළුවන් මේ දහම් කරුණු කාරණා පිළිබඳ සැකයක් ප්‍රශ්න තියෙන්නට පුළුවන් නොවිසඳන ගැටලු තියෙන්නට පුළුවන් පරලොවක් තිබෙනවද ඒ වගේ මරණින් මතු ජීවිතයක් තියෙනවද එහෙම නැත්නම් පින්වල ඵලයක් තියෙනවද මේ පිළිබඳව සැකයක් අපට ඇති වෙන්න පුළුවන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපට
මෙන්න මේ සකතන් දුරු වෙනවා වැරදි අවබෝධ ක්‍රමක්‍රමයෙන් පහව යනවා සකතන් පැහැදිලි කර ගැනීමට හැකියාව තිබෙනවා මේ ධර්මයේ තිබෙන ආනිසංසයක් ඒ වගේම තමයි දිට්ඨින් මුජුං කරෝති අපි දැන් කතා කරා කරුණු අසුතං සුනාති නොඇසුද්ධහම් කරනු අහන්න ලැබෙනවා සුතං පරියෝදපේති ඇසුද්ධහම් කරන පිළිබඳව හොඳ තහවුරුභාවයක් ඇති වෙනවා කංකං විතරති සැකතෙන් දුරු වෙනවා දිට්ඨින් මුජුං කරෝති අපගේ දැක්ම දෘෂ්ටිය නිවරදි වෙනවා ඍජු වෙනවා දිට්ඨින් උජුං කරෝති අපි මේ ජීවිතේදී භාවනා කරන්නට ඕන මොන කමටහමද ලබන්නට ඕන මොන මොනවා පිළිබඳවද මෙනෙහි කරන්නට ඕන අපි කොහොමද ජීවිතය හදාගන්න මේ ධර්මානුකූලව ජීවත් වෙන්නේ කොහොමද නැවත නැවත බණ අහන්න අපගේ මෙන්න මේ තහවුරු භාවය දෘෂ්ටිය ඍජු භාවයට පත් වෙනවා මේකත් හොඳ වටිනාකමක් සහ හොඳ ආනිසංසයක් මේ බණ අහනකොට අපට ලැබෙනවා ඒ වගේම තමයි අවසාන කාරණාව චිත්ත මත්ස පසීදති චිත්ත මත්ස පසීදති කියලා කියන්නේ සිත සතුටටපත් වෙනවා අපේ චූටි දූ දරුවන්ගේ පුංචි පුතාලගේ ඒ වගේම අපි කාගෙත් සිත සතුටටපත් වෙනවා බණ අහන්න අහන්න බණ අහනකොට අපට තරහව ඈත් වෙනවා වෛරය ඈත් වෙනවා ක්‍රෝධය නැති වෙනවා ක්ලේශ ධර්මයන් පහව යනවා සිත ප්‍රසංසාවටපත් වෙනවා ප්‍රසංසනීය තත්ත්වයටපත් වෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න එතකොට මේ ධර්මයේ තිබෙන වැදගත්ම මානසිකත්වයේ වැදගත්ම ආනිසංසය වැදගත්ම කාරණාව තමයි සිත සතුටටපත් වෙන්නේ අපි මේ සිත හදාගෙන හැමදාම හැමදේම කරන්නේ හිත හදාගන්නේ එතකොට මේ සිත තමයි පින්නතුනි අපට සංවර කරගන්න අපහසුම දේ සිත මූලික කරගෙන තමයි අපි අපේ අධ්‍යාපනය ලබන්නේ අපේ දෛනික වැඩ කටයුතු ටික අපි කරගන්නේ මේ හැම දෙයක්ම කරන්නේ හිත පාදක කරගෙන. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මෙන්න මේ සිත සංසුන් භාවයට පත් වෙනවා. උදේ ඉඳලා පාඩම් වැඩ ටික කරනකොට මහන්සි වෙලා ඉන්න වෙලාවට බණ පදයක් ඇහෙනකොට බෝධි පූජාවක් ඇහෙනකොට කයි බණක් ඇහෙනකොට හිත නිදහස් වෙන්නේ නැද්ද? උදේ ඉඳලා වැඩ කරලා ඉන්න වෙලාවක අවස බණපදයක් අහනකොට ජීවිතය පිළිබඳව පැහැදිලි වෙන ධර්මදේශනාවක් ශ්‍රවණය වෙනකොට අපගේ සිත සතුටටපත් වෙන්නේ නැද්ද? සොම්නස්සටපත් වෙන්නේ නැද්ද? මේ ධර්මයේ තිබෙන වටිනාම ආනිසංසයක් තමයි සිත සතුටටපත් වෙනවා. දැන් මේ කරුණ පහ තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන මෙන්න මේ කරුණ පහ තමයි ඔබට ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ ලැබෙන ආනිසංස පහ මොනවද මේ ආනිසංස පහ පළවෙනි එක තමයි අසුතං සුනාති නවසුදහම් කරනු අහන්නට ලැබෙන සුතම් පරියෝදපේති අසුදහම් කරන පිළිබඳව හොඳට අවබෝධයක් ඇති වෙන තහවුරු වෙනවා දහම් කරු මනවින් තහවුරු වෙනවා ඒ වගේම තමයි කංකං විතරති සැකතෙන් දුරු වෙනවා දිට්ඨින් උජුං කරෝති මේ දැක්ම ඍජු වෙනවා දෘෂ්ටිය ඍජු භාවයට පත් වෙනවා චිත්ත මත්ස පසීදති සිත සන්තෘප්තියට පත් වෙනවා සිත සැහැල්ලු භාවයට පත් වෙනවා මෙන්න මේ ආනිසංස ටික තමයි අපට ලැබෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ කල්පනා කරගන්න මම මුලදී සඳහන් කරා බෞද්ධයාගේ අත්පොත
බෞද්ධයාගේ අත්පොත කියලා කියන්නේ ධම්මපදයෙන් නේද? මේ ධම්මපදයෙන් අපේ ජීවිතයට විශාල වශයෙන් වැදගත් කාරණාවන් උපදේශාත්මකව දේශනා කරලා තිබෙනවා නේද? මේ උපදේශාත්මකව දේශනා කරලා තියෙන කාරණා අපගේ ජීවිතයට ධම්මපදය තුලින් හරවත්ව අප්‍රමාද වග්ගය තුල පැහැදිලි කරලා තිබෙනවා. ධම්මපදය කියලා කියන්නේ බෞද්ධයාගේ අත්පොත. මේ අත්පොත තුල ගාථා 426ක් පමණ තිබෙනවා. වග්ග 423ක් පමණ තියෙනවා වග්ග 26ක් තුල. ඒකෙදි දෙවන වග්ගය තමයි අප්‍රමාද වග්ගය. අප්‍රමාද වීමේ තිබෙන අලාභය. ප්‍රමාද වීම තුලින් ලැබෙන අලාභය පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. අප්‍රමාද වීම තුලින් ලැබෙන ලාභය පිළිබඳව. අප්‍රමාද වීම තුලින් ලැබෙන ලාභයත් ප්‍රමාද වීමෙන් ලැබෙන අලාභය පිළිබඳව තමයි මේකෙදි පැහැදිලි කරන්න. එතකොට අප්‍රමාදෝ අමත පදා. ප්‍රමාදෝ මච්චුනෝ පදා. අප්‍රමත්තාන පියන්ති යපමත්තා යථාගත. එතකොට මේ කාරණාව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අපේ අධ්‍යාපනික කටයුතු වලට. අපි චූටි කාලේ ඉඳලා අධ්‍යාපනය ලබනවා නේද? ඒ වගේම අපගේ දෛනික වැඩ කටයුතු තිබෙනවා. දෛනික කාර්යයන් තියෙනවා. ඒ කාර්යයන් වෙලාවට කලාවට ඒ වෙලාවට ඒ මොහොතේ අප සිද්ධ කළේ නැත්නම් අපට ඇති වෙනවා පසුබෑමක් ලැත්වීමක් ඇති වෙනවා. අපි ගන්න සමහර තීරණ නිසා අපි කරන වැරදි වැඩ නිසා අපි කළ යුතු දෙයක් නොකර සිටීම නිසා අපි අනාගතයේ හරි දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ අප්‍රමාද වීමේ ලාභය පිළිබඳයි. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ පින්වතුනි හැම දෙයකටම අපගේ දෛනික වැඩ කටයුතු වලට. ඒ වගේම තමයි සසර ගමනට හිසගිනි ගත්තෙකු ඒ ගිනි නිවන ලෙස අපි හැසිරෙන්න ඕනි කොහොමද? මේ සසර කියන කාරණාව ඉතාමත්ම ගැඹුරු දෙයක්, ගහම්බීර දෙයක්, භයංකර දෙයක්. මේ මිදෙන්න අපි මහන්සි ගන්නට ඕන. හිසගිනි ගත්තෙකු ඒ ගිනි නිවන ලෙස. හරියට හිසගිනි ගත්තෙකු හැසිරෙන්නේ කොහොමද? නිදිමතෙන් ඉන්නවද? නැහැ. මේ හිස කොහොම හරි නිවා ගන්න ඕන කියලා ඒ මේ අත දුවනවා නේද? ඒ වගේම තමයි මේ සසර මේ ජීවිතේ මාර බන්ධණයෙන් මිදෙන්න හිසගිනි ගත්තෙකු ඒ ගිනි නිවන් ලෙස මේ ආදි වශයෙන් මහන්සි වෙලා වෙහෙසෙන්න ඕනි කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට අප්‍රමාදෝ අමත පදා. අප්‍රමාද වීම අමෘත පදයට හේතුයි. නිවනට උපකාර වෙනවා. අප්‍රමාද වීම නිවනට උපකාර වෙනවා. අපි කල්පනා කරන්න අපට තිබෙන වැඩ කටයුතු තිබෙන. ඉගෙන ගැනීමේදී පාසලේදී අපට ලබා දෙන වැඩ කටයුතු ටික. අපි වෙලාවට කළේ නැත්නම් පස්සේ අපට බැනුම් අහන්න වෙනවා, ගුටි කන්න වෙනවා, ඊට පස්සේ අඳන්නත් වෙනවා. හැබැයි අපට දෙන අභ්‍යාස ටික, අපට දෙන පාඩම් ටික ඒ වෙලාවට කළාට පස්සේ අපි සාර්ථකත්වයට ලං වෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ විවිධ අවධීන් තුල පින්තුනේ අපි ගත කරන්නට ඕන ඒ අදාළ අවධිය අදාළ ආකාරයෙන් චූටි කාලය ගත කරන්නට ඕනේ පොතත් සමඟ. තරුණාවදී ගත කරන්නට ඕන තමන්ගේ වගකීම් සහිත ජීවිතය තුළ. ඒ වගේම අපි
ටික තරුණ මැදි වයස් වෙනකොට අපි රාජකාරී මට්ටමට පරිවර්තනය වෙනවා. අවසාන කාලයේ මේ තමන් කරපු සමාජයට දායාද කරපු දේවල් පිළිබඳව සිහි කරමින් සමාජයට කරන්න පුළුවන් යහපත් දේවල් සිහි කරමින් අප ජීවිතය ගත කරනවා. අපගේ ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ කාරණා. අන් අය වෙනුවෙන් සේවය කිරීම, අන් අයට යහපතක් සැලසීම වගේම තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කරගැනීමේ මේ සසර ගමන නිමා කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අප්පමාදෝ අමත පද, පමාදෝ මච්චුනෝ පද. හැම දෙයකටම පසුතැවීමක් ඇති කරනවා. එක වසරේ සිටින ළමයා දෙක වසරක වසරෙන් වසර ලොකු වීමට පත් වෙනවා නේද? වසරෙන් වසරට ඉස්සරහට යනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ දක්වා ආවට පස්සේ කඩයෙන් ජීවිතේ එක කඩයිමක් කපන. ඒ කඩයිම අපි ප්‍රමාද වීම තුලින්, වැඩ නොකිරීම තුලින්, පාඩම් නොකිරීම තුලින් අපි ඒ කඩයිම අතපසු කරගත්තොත් ජීවිතේ අපට අවුරුද්දක් නැවත පස්සට යනවා. අපේ ජීවිතේ හැදිලා තියෙන පින්වතුනි හරි කාලානුරූපීවනේ. මේ කාලයත් එක්ක අපි ජීවත් වෙන්න ඕන. ඒ කාලයේදී ඒ ලබන්නට පුළුවන් ලැබිය යුතු අවබෝධය අපට නොලැබුණොත් අපේ ජීවිතේ හරිම අසාර්ථකයි. විභාගයට අදාළ සූදානම් කටයුතු සූදානම් වීම සිදු නොවනකොට අපි කම්මැලි නම්, අලසයි නම්, නිද්‍යාසීනි නම් අපගේ ජීවිතේ පාප පැත්තට යනවා. කාල කන්නි පැත්තට යනවා. නිවැරදි පැත්තෙන් වැරදි පැත්තට හැරෙනවා. මායාට වැරද්දට තමයි හොඳ. ප්‍රමාද වීම අසාර්ථකත්වයට තමයි මුල. මෙන්න මේ කියන කාරණා තමයි මේ අප්‍රමාදීව කටයුතු කරන්න කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චනෝ පද. අප්‍රමත්තාන මියන් තීවෝ තයතමත. එතකොට අප්‍රමාදී නොවි ප්‍රමාද නොවි අප්‍රමාදව වැඩ කරනකොට අපට දෛනිකව අපගේ ජීවිතය සාර්ථක කර ගන්නවා සමගම සසර ගමනට අපට ඒ උපකාර වෙනවා. බුදු පියාණන් වහන්සේ නිතරම පැහැදිලි කරන්නේ යෝනිසෝ මනසිකාරේ ඇතිව ජීවත් වීම. එලඹ සිටි සිහියෙන් ජීවත් වීම. එලඹ සිටි සිහියෙන් යුතුව කල්ගත කිරීම. ඉතින් ඔබ කවුරු කල්පනා කරගන්න මැදින් පොහොය දවස ඔබගේ ජීවිතයේ අප්‍රමාදීව කටයුතු කරන, අප්‍රමාදීව කටයුතු කරන්න ආරම්භ කරන දවසක් ලෙස සඳහන් කරගන්න. ඔබගේ දවසේ දෛනික වැඩ කටයුතු ටික නිවැරදිව වෙලාවට සිද්ධ කරන්න. අපේ අම්මා තාත්තා, ඔබගේ අම්මා තාත්තා කියලා කියන්නේ ඉතාමත්ම ඔබට ආදරයෙන් රැකවරණය ලබා දෙන මේ සමාජයේ තුල තිබෙන විවිධ කම්කටොළු මැද, විවිධ කම්කටොළු මැද ඔබව ආදරයෙන් රැක බලා ගන්නවා. මේ රැක බලා ගැනීම ඔබගේ ජීවිතයට, ඒ වගේම ඔබගේ අනාගතයට කෘතවේදීව මතක තියාගෙන ජීවිතය ලස්සන කරගන්නට අම්මා තාත්තගේ ගුණානුස්මරණයන් සිහිපත් කරමින්, ඒ වගේම ගුරුවරුන්ගේ ඕදන් සිහිපත් කරමින්, ඕදන් සිහිතබාගෙන
ජීවිතය සාර්ථක කර ගැනීමට මේ මැදින් පොහොය දවස අපට අදිස්ථාන සීලියව ගත කරන්නට පුළුවන්. මේ අප්‍රමාද වීම පිළිබඳව කතා කරනකොට බුදු පියාණන් වහන්සේගේ දේශනාව විශාල වශයෙන් පැහැදිලි කරනවා අප්‍රමාද වීමේ අගය. අප්‍රමාද වීමේ අගය. බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේ පැහැදිලි කරනවා නේද? ධර්මය හොඳින් දේශනා කරලා තියෙනවා. මනවින් පැහැදිලි කරලා තිබෙනවා. ඉතාමත්ම මහන්සි වෙලා මගේ ශාසනය තුළ මේ අවධියේම රහත් භාවය ලබන්න මේ අවධියේම නිවන් සත්‍ය ලබන්න කියලා මහන්සි වෙන්න කියලා ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරනවා බුදු පියාණන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ පිරිනම් මංචකයේදී පැහැදිලි කරන්න පවා මෙන්න මේ කාරණා අප්‍රමාදීව වැඩ කටයුතු කරන්න. මේ ජීවිතය කියලා කියන්නේ හරි චූටිම කාලයක්. පණනම් තන අග පිනිබිඳු වෙන්නේ ජීවිතේ අපි අද පටන් ගත්තා අපට හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි අපගේ සිත දියුණු කර ගත්තාම අපගේ සිත සංවර්ධනය කර ගන්නවා නම් මේ දහම තුළින් අපට මේ ජීවිතේ අද හෝ හෙට හෝ මේ දැන් උනත් නැති උනත් ප්‍රශ්නයක් නෑ. අපේ හිත පිළිබඳව තිබෙන අවබෝධය තමයි පින්තුලෙන් නිවනට තිබෙන පළවෙනිම මූලිකම පියවර. අපට අපගේ හිත පිළිබඳව තිබෙන අවබෝධය තමයි නිවන් විවර කර ගැනීමට තිබෙන මූලිකම පියවර. එතකොට මේ ළමයිද හැමෝම එකතු වෙලා හැමෝම සිත තබාගෙන කටයුතු කරන්නට ඕන. අප්‍රමාදීව දෛනිකව තමන්ගේ තිබෙන වැඩ කටයුතු ටික නිවරදිව කරගෙන ගුරුවරුන්ට ගෞරවයෙන් අම්මා තාත්තට සෙනෙහසින් මේ සමාජයේ වැඩිහිටියන්ට ගරු කරමින් සමාජයේ යහපත්ව හොඳ මිතුරන් ආශ්‍රය කරගනිමින් සමාජයට වැඩදායි පුද්ගලයා හැටියට ජීවත් වෙන්නට අදිස්ථාන කර ගන්නට ඕන. එතකොට මැදින් පුර පසළොස්වක් පොහොය දවස ඉතාමත්ම වැදගත් අපට ගත කරන්නට පුළුවන්. වැදගත් අයුරින් ගෙවා දමන්නට පුළුවන්. මේ සිත පුරුදු පුහුණු කරන්න ඕන ලිස්ට් එකක් හදාගන්න. අපගේ දෛනික වැඩ කටයුතු අද මට තිබෙනව මෙන්න මේ කාර්යයන් ටික සම්පූර්ණ කරන්න. මෙන්න මේ කාර්යයන් ටික ඉවර කරන්න. මෙන්න මේ කාරණා ටික පාඩම් කරලා තබා ගන්න. මෙන්න මේ විභාගයට සූදානම් වෙන්න. මෙන්න මේ කාරණා ටික මම මේ වෙලාවේ කරන්න ඕන. මේ පන්තියට සහභාගී වෙන්න ඕන. මෙන්න මේ හොඳින් සිහි තබාගෙන කාල ශ්‍රාමකට අනුව ජීවත් වෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ පවා දෛනික කාල රාමුවක් භාවිත කරමින් තමයි උන්වහන්සේගේ ජීවිතාව ගත කළේ. ඒ තමයි මේ කාල කළමනාකරණය බුදු පියාණන් වහන්සේගේ තිබුණේ. අප්‍රමාද වීමට ප්‍රධානම හේතුවක් තමයි ඒ. කාලය කළමනාකර ගැනීම නිවැරදිව අපට කරගන්න පුළුවන් නම් අපි කිසිම දෙයකට ප්‍රමාද වෙන්නේ නැහැ. අපේ ජීවිතයේ අපට කාලය හොඳින් කළමනාකරණය කරගන්නට පුළුවන්. බුදු පියාණන් වහන්සේ පෙරියම් කිස අලුයම් කිස පැසළුවම් කිස මේ ආදිවාසීන් බුදු පියාණන් වහන්සේ පවා වෙන් කරගෙන තිබුණා. පෙරියම් කිස මැදියම් කිස මේ වෙන් කරලා තමයි උන්වහන්සේ ජීවත් වුණේ. දවසේ කාර්යයන් ටික බුදු පියාණන් වහන්සේ සැලසුම් කරා. බුදු පියාණන් වහන්සේ පවා දෛනික කාර්යයන් ටික සැලසුම් කරලා ඒ කාල රාමුවකට අනුව තමයි උන්වහන්සේ සමාජයට පිහිට වුණේ. සත්‍යයන්ට පිහිට වුණේ. හරියම පැහැදිලිව තමයි උන්වහන්සේගේ දවස ගත කළේ. අපට කොච්චර පහසුද බලන්න අපගේ අවස්ථාවට අනුකූලව ජීවත් වීම, වෙලාවට අනුකූලව ජීවත් වීම, මේ මොහොතට සුදුසු ලෙස ජීවත් වීම
අපට කොච්චර අපගේ ජීවිතයට වැඩ කටයුතු සහනදාය ලෙස පවත්වනවාද සහනයක් වෙනවද මේ මොහොතේ අපට තිබෙන කාර්යයන් ටික කරගන්න අපට පුළුවන් නම් මේ මොහොත බුදු පියාණන් වහන්සේ නිතර මතක් කරපු කාරණාව බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළ හොඳින් පැහැදිලි කාරණාවක් අපට තිබෙන්නේ මේ මොහොත පමණයි අපට තිබෙන්නේ මේ මොහොත පමණයි අතීතනාං සෝචන්ති නප්පජාපෙන්ති නාගත අපිට ගෙවුණු අතීතයක් නැවත නැහැ නේද අපට ගෙවුණු අතීතයක් අල්ලන්න බෑ ආය ඒ වගේම තමයි නොඑළඹුණු අනාගතයක් අපට නැහැ නොඑළඹුණු අනාගතෙන් අපිට වැඩක් තියෙනවද අනාගතෙන් වැඩකුත් නැහැ අපිට ගෙවුණු අතීතයෙන් වැඩකුත් නැහැ අපට වැදගත් මේ මොහොත මේ මොහොත තමයි අපි නිවරදිව සලසුම් කරන්නට ඕන අපගේ ජීවිතය සලසුම් කරන්නට ඕන අපගේ අධ්‍යාපනික ගමන සලසුම් කරන්නට ඕන අපගේ මේ සමාජමය ජීවිතාව සලසුම් කරන්නට ඕන මේ හැම දෙයක්ම සලසුම් සහගතව ගත කරන්නට හොඳම අවධිය තමයි මේ මොහොත වර්තමානයේ ඔබ කල්පනා කරගන්න මේ මැදින් පුර පසළොස්වක් පොහොය දවසේ අද සිට මේ දැන් සිට මේ මොහොතේ ජීවත් වෙන. ඒ වගේම තමයි දෙවන කාරණා අප්‍රමාදීව කටයුතු කරන්න. ප්‍රමාද නොවි, අලස නොවි, කම්මැලි නොවි, නිද්දාසීල නොවි වැඩ කටයුතු කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ අප්‍රමාද වීම හේතු කොටගෙන ප්‍රමාද නොවීම හේතු ඔබගේ ජීවිතයේ අවධිය වෙනස් කරන ඔබ සිටින මේ අවධිය අර්ථාන්විතව ගත කරන්නට ඔබට උපකාර වෙනවා. ඒ වගේම තමයි ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වයට ළඟා වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ක්‍රමිකව මේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙනවා. අප්‍රමාද වීම තුල අපි ප්‍රමාද වුණේ නැත්නම් අපට තිබෙන කාර්යයන් ටික මනමින් කරගන්නට පුළුවන් නම් අන්න අපගේ ජීවිතේ හෙමින් දියුණුවටපත් වෙනවා සමාජයේ කිසිම කෙනෙක්ගෙන් දෝෂාරෝපණයක් අහන්න ලැබෙන්නේ නැහැ හැමෝම ප්‍රශංසා කරනවා අන්න අර ළමයා හොඳට වැඩ කරනවා වෙලාවට වැඩ කරනවා නිහතමානී වැඩ කරනවා උද්‍යෝගමත්ව වැඩ කරනවා හැමෝම ප්‍රශංසා කරනවා මේ එහෙම ප්‍රශංසා කරන පුද්ගලයෙක් බවට පත් වෙලා මේ ජීවිතය නිවැරදිව සහ ධර්මානුකූලව ගත කරන්න අද අපට අදිෂ්ඨාන කරගන්නට පුළුවන් ඉතින් කල්පනා කරගන්න මැදින් පුර පසළොස්වක් පොහොය දවස තුල ඔබගේ අධ්‍යාපනික ආයතනය තුල සංවිධානය කරගන්නට යෙදුන ඒ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව නිමා කරන්නට තමයි සූදානම් වන්නේ. ඉතින් මේ ප්‍රජා සත්කාරය සිද්ධ කරන කසුන් මහත්මයා, ඒ ආයතනයේ අධ්‍යක්ෂක මහත්මයා, ඒ වගේම සමිත ගුණරත්න ඒ කාර්ය මණ්ඩලය, ඒ සියලුම දෙනාටත් අඥානුමෝදනා කරන ගමන් ඒ අය මේ කරන සමාජ සත්කාරය තවදුරටත් සාර්ථක කර ගැනීමට මේ මැදින් පුර පසළොස්වක් පොහොය දවසේ මේ ධර්ම දේශනාවේ ආශිර්වාදය උපකාර වේවා කියලා සාදුකාරය පවත්වන්න. ඒ වගේම තමයි දෙවියන්ට පින් දීම සඳහා ඔබට දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ඔබට ලබා ගැනීමට ඒ වගේම මේ පින ඔබ මෙතෙක් වේලා ලබා ගන්නට යෙදුනා වූ පින දෙවියන්ටත් උපකාර වේවා දෙවියන්ගේ ඈම බැල්ම ඔබට ලැබීම තුලින් ආශිර්වාදය ඔබට ලැබීම තුලින් ඔබ කරන අධ්‍යාපන කටයුතු ඔබ කරන සමාජමය කටයුතු සාසනික කටයුතු තව තවත් හොඳින් කරගෙන යාම සඳහා දෙවියන්ගේ ආශිර්වාද ලැබේවක් දෙවියන්ටත් පින් දෙන්න.
ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදාතේ හොඳයි ඕම් වැඳ ගන්න අවසන් වශයෙන් සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සේලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු හොඳයි I Learning College ඒ අධිපති කසුන් මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් ඒ තුළ ජීවත් වන ඒ තුළ අධ්‍යාපනය ලබන ඒ තුළ ඉදිමින් හොඳින් අධ්‍යාපන ලබන ඒ දූ දරුවන්ටත් මේ ධර්ම දේශනාවේ ආනිසංසයන් ඒ වගේම ආශිර්වාද ලැබීම තුළ හොඳින් අධ්‍යාපන කටයුතු කරන යාම සඳහා මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයේ ඔබ සියලු දෙනාට ලැබේවා තම තමත් නිවන් වූ කාර්යයන් සිද්ධ කරගෙන සමාජමය වශයෙන් සාසනික වශයෙන් ආගමික වශයෙන් හොඳින් මෙවන් වූ සේවාවන් සිදු කරමින් ඒ කාර්යයන් වලට සහ සම්බන්ධ වෙලා යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා වූ අරමුණු පෙරදරි කරගත් I Learning College ඒ සමාජ සත්කාරය සමාජය තුළ බොහෝ කාලයක් පවතිනවා කියන කාරණාව ඇතිව ආශිංසනය කරන ආශිර්වාද තුනක් මේ සිල්ම දිනාට පිරුවන් සරණයි.